Vehicle Clinic. ඔටෝමොබයිල් සේෆ්ටි සිස්ටම්ස් මේක අතිශය වැදගත් මාතෘකාවක් අද දවසේදී අපි කතා බහ කරනවා ප්‍රවීණ මෝටරත් ඉංජිනේරු රංජිත් මහතුරුගේ මහත්මයා සමගින් හවස 6 වෙනකන් ඔබට මේ ගැන දැනුවත් වෙන්න පුළුවන් 88.8 වෙහිකල් ක්ලිනික් එකේදී අපි මේ විවිධ පද්ධති පිළිබඳව කතා බහ කළා පහුගිය ගෙවුණු කාලයේදී අද දවසේදී මහතුරුගේ මහත්මයා අපි එයා බෑග්ස් වලින්ම කතා පටන් ගමුද මොකද ගොඩක් දෙනෙක් වාහනයක් ගන්න ගියත් බලනවා දැන් ලංකාව තුළ මේ නීතිගත කරලා තියෙන ආබෑග් සහිත වාහන පමණයි ආනයනය කරන්න පුළුවන් කියලත්. ඔව් ක්‍රිෂන්, ඉතින් මේ ගොඩක් දෙනෙක් සැලකිලිමත් වෙනම පද්ධතිය ආබෑග් පද්ධතිය නිසා අපි ඒ ගැන මුලින් කතා කරන්න හිතුවා. සාමාන්‍යයෙන් 1941 වර්ෂයට පෙර ඉඳන් තමයි මේ ආබෑග් කියන එක වාහනයට එකතු වෙලා තියෙන්නේ. අපි හිතුවට මේ කලුත් කියලා ටිකක් පරණයි මේ පද්ධතිය වාහනයට එකතු වෙලා. අපේ රටේ මේ ගැන කතා කරන්න ගත්තේ බොහොම මෑත කාලෙදී. ඔව් අනිවාර්යෙන්ම ක්‍රිෂන්. මොකද මේ වාහන ප්‍රමාණය ලංකාවේ වැඩිවීමත් සමග අනතුරු ප්‍රමාණයත් වැඩි වෙන්න පටන් ගත්තා. එතකොට අපි ආරක්ෂාව ගැනත් වැඩිපුර හොයන්න පටන් ගත්තා. ඊට අමතරව වාහන වැඩි වෙනකොට තරංකාරීත්වයත් වැඩි වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් තමන්ගේ වාහනවල තියෙන ඔප්ෂන් වැඩි කරලා ආරක්ෂාව වැඩිවීම පිළිබඳව විශේෂයෙන් පෙන්වන්න පටන් ගත්තා. ඉතින් මේවත් එක්ක මේ ආබෑග්ස් ගැන ගොඩක් දෙනෙක් කතා කරන්න පටන් ගත්තා. ක්‍රිෂාන්, මේකෙදි ඇත්තටම අපි ගත්තොත් මේ ආබෑග්ස් වලින් මොකද්ද වෙන්නේ? ගොඩක් දෙනෙකුට හිතෙනවනේ මේ ඇක්සිඩන්ට් එකක් වෙනකොට, අනතුරක් වෙනකොට ආබෑග්ස් වලින් අපිව වට කරගෙන අපිව ආරක්ෂා කරනවා කියලා. ඇත්තටම මේකෙන් වෙන්නේ මේ ආබෑග්ස් වලින් කරුණු කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි ඇක්සිඩන්ට් එකකදී, එහෙම නැත්නම් කොලිෂන් එකකදී මේ කුෂනින් ඉෆෙක්ට් එකක් දෙනවා වාහනේ ඇතුලේ ඉන්න පුද්ගලයාට. ඒ ක්ෂණිකව ඇක්සිඩන්ට් එකක් සිදුවෙන මොහොතේ ක්ෂණිකව මේක ක්‍රියාත්මක වීම තුළින්, ඊට අමතරව ගත්තොත් මේ එනර්ජි එක නැත්නම් මේ චාලක ශක්තිය අබ්සෝබ් කර ගැනීමක් සිදුවෙනවා මේ ආබෑග් තුළින්. අදාළ එහෙම නැත්නම් වාහනය පදවන්නා පැස, එහෙම නැත්නම් වාහනය තුළ ගමන් කරන අය ගේ ආරක්ෂාව ඇති කරන්න කුෂනින් ඉෆෙක්ට් එකක්කට අමතරව මේ චාලක ශක්තිය අබ්සෝබ් කරගනිමින් ඔහු ඒ ආසනය මත රඳවා ගැනීමට සහයෝගයක් දෙනවා එයාබෑග්ස් තුලින්. ඒ වගේම අපි දැක්කොත් අපි මේකෙදි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ ක්ෂණිකව ඇතිවන එයාබෑග් එක ක්ෂණිකව නැවතත් මේක පිම්බීම වගේම හැකිලීම සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ ක්‍රිෂාන් මොකද ඇක්සිඩන්ට් එකකදී එයාබෑග් එක පිම්බීම සිදුවීමට අමතරව මේක ඒ විදියටම පැවතුනොත් අපේ උදාහරණයක් විදියට ෆේස් එයාබෑග් එකක් නම් ස්ටියරින් වීල් එකට සම්බන්ධ කරලා තියෙන අපිට හුස්ම ගන්න හැකියාවක් නැති වෙනවා. එතකොට මේක ක්ෂණිකව නැවත හැකිලීමක් සිදුවෙන්න ඕනේ. මෙන්න මේ කරුණු සැලකිලිමත් වෙලා තමයි එයාබෑග් පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෙදි ක්‍රිෂාන් තව දෙයක් සඳහන් කරන්න ඕනේ. අපි ප්‍රධාන වශයෙන් අපි දන්නවා මුල් කාලේ පැසෙන්ජර්ට සහ එහෙම නැත්නම් ඒ වගේම ඩ්‍රයිවර්ට එයාබෑග් දෙකක් ඉදිරිපස තිබුණා. නමුත් වර්තමානයේ වෙනකොට මේ එයාබෑග් පද්ධතිය ගොඩක් වැඩි දියුණු වෙලා තව තවත් එයාබෑග් එකතු වෙලා තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි කලින් කතා කරපු විදිහේ ඩ්‍රයිවිං එයාබෑග් එක සහ පැසෙන්ජර් එයාබෑග් එකට අමතරව සයිඩ් කර්ටන් එයාබෑග්ස් ඇවිල්ලා තියෙනවා, සීට් මවුන්ටන් සයිඩ් ඉම්පැක්ට් එයාබෑග්ස් ඇවිල්ලා තියෙනවා, ඊට අමතරව නී එයාබෑග්ස් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතනවා මේ නී එයාබෑග්ස් තියෙන්නේ මේ අපේ ධන හිස් දෙක ආරක්ෂා කරන්න කියලා. ඒකට පමණක් නෙමෙයි ක්‍රිෂාන්, ඇත්තටම අපි ඇක්සිඩන්ට් එකක් වෙලා වාහනේ ලොකු වේගයෙන් ගමන් කරද්දී ඇක්සිඩන්ට් එකක් වෙනකොට මේ චාලක ශක්තිය අපි තුලත් තියෙනවා. එතකොට අපි පදවාගෙන යන අතර සීට් බෙල්ට් දාලා නම් ඉන්නේ. ඒ වගේ අවස්ථාවකදී අපි අර ඇක්සිඩන්ට් එකේදී එකවරම වාහනය නැවැත්වීම නිසා අපි ඉදිරියට තල්ලු වෙන්න විසිවෙන්න බලනවා. මේ අවස්ථාවේදී මේ සීට් බෙල්ට්ස් වලින් අපිව මේ සීට් එකට තද කරලා තියාගෙන ඉන්නවා සීට් බෙල්ට්ස් ලොක් වීම නිසා. ඒ අවස්ථාවේදී සිදුවෙන්නේ එතකොට අපි මේ සීට් එක දිගේ පල්ලෙහාට ගමන් කරන්න තියෙන අවස්ථාව තියෙනවා. නමුත් එතකොට ඒ වගේ අවස්ථාවකදී අපේ සුෂුම්නාවට හානි වෙන්න පුළුවන් පහළ කොටසට අපගේ මේ කොන්ද නැවී යාම නිසා. ඒක මේ නී එයාබෑග්ස් වලින් අපිව පිටිපස්සට තල්ලු කරලා ඒක වළක්වා ගැනීම සිදු කරනවා. ඊට අමතරව රයිට් සයිඩ්, ෆ්‍රන්ට් රයිට් සයිඩ් ඇන් ලෙෆ්ට් සයිඩ් එයාබෑග්ස්, ඒ වගේ එයාබෑග්ස් මොඩියුල් තව ගණනාවක් තියෙනවා. ඊට අමතරව ඉදිරියේදී තව එකතු වෙන්නත් පුළුවන්. එහෙමත් වෙන්න පුළුවන්. මොකද දැන් විවිධ මාදිලියේ වෙහිකල් තියෙනවා, කන්වර්ටබල් මාදිලියේ වෙහිකල්. මේවා තව තවත් දියුණු වීම තුළ මේ තාක්ෂණය තව තවත්
ඉදිරියට දියුණු වෙන්න පුළුවන්. මං හිතනවා යම් කිසි අදහසක් එයා බෑග් සම්බන්ධව අපේ අසන්නන්ට ලැබෙන්න ඇති කියලා. මේ දවස්වල එයා බෑග්ස් ගැන වැඩිපුරත් කතා වෙනවා. තව පැත්තකින් අපි ඒ ගැන කතා නොකරමු මෙතිවරණ කාලයක් හින්දා. අපි කෙටි විරාමයක් අරගෙන ඇවිත් තව මේ වාහන වලට එකතු වෙලා තියෙන සේෆ්ටි සිස්ටම් යුනිට්ස් මොනවද කියලා මහතුරුගේ මහත්මයා සමගින් කතා බහ කරමු. අපි ඉන්නේ ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරු රංජිත් මහතුරුගේ මහත්මයා සමගින් කතා බහ කරමින් vehicle clinic එකේ.